මං හිතන්නේ පළවෙනි එක තමයි දැන් අරුවක් කාලුව කසල රැඳවුම ගත්තාම පළවෙනි එක මේක අපි විරෝධතාවය පළ කරන්න මූලිකම පදනම වෙන්නේ ලංකාවේ කිසිදු ආකාරයක කසල කළමනාකරණ ක්‍රියාවලියකින් තොරව තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ලංකාව පුරාම සිද්ධ වෙන්නේ මේ වන විටත් කසල රැඳවුම් පවත්වගෙන යාම. මේක ලෝකයේ ඉතාම නොදියුණු රටවල්වල පමණයි දැනට කසල රැඳවුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ. ලෝකයේ බොහෝ රටවල්වල දියුණු රටවල් ඇතුළුව දියුණු වෙමින් පවතින බොහෝ රටවල්වල ක්‍රියාත්මක කරන ක්‍රියාවලිය තමයි කසල කළමනාකරණ ක්‍රියාවලියන් ගුණගත කිරීම. එහෙම නැත්නම් ක්‍රියාත්මක කිරීම. දැනට මේ ක්‍රියාත්මක කරන ක්‍රියාවලිය හරහා බොහෝ වෙලාවට මේ පළාත් පාලන ආයතන ඒ වගේම විශේෂයෙන්ම චම්පික රණවක අමාත්‍යවරයා ඇතුළුව මේ කණ්ඩායම උත්සාහ දරන්නේ හැම අවස්ථාවකදීම මේ කසල කියන එක වෙළඳ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරගන්න. මේක තමයි මෙතන තියෙන ගැටලුකාරී තත්ත්වය. මොකද කොයිම වෙලාවකවත් පළාත් පාලන ආයතන සහ මධ්‍යම රජයන්වල සම්බන්ධ වෙලා තියෙන මේ කසල කළමනාකරණයත් එක්ක ඉන්න කණ්ඩායම් ලංකාව තුළ කසල කළමනාකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ. මොකද මේ ස්ථානයේ කසල රැඳවුමක් පවත්වාගෙන යන්න හදන්නේ ඒක ක්‍රියාත්මක කරන්නේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශයේ සාමාන්‍ය දිනකදී ටොන් 900ක් ඊට අමතරව විශේෂයෙන්ම උත්සව සමයේදී ටොන් 1200ක් දක්වා ඒ කියන්නේ ටොන් 900ක් 1200ක් අතර ප්‍රමාණයක දිනකට කසල ප්‍රමාණයක් ජනනය වෙනවා. එතකොට මේ ජනනය වෙන කසල ප්‍රමාණය වසරින් වසර වැඩි වෙනව විතරක් නෙමෙයි විශේෂයෙන්ම දැනට බස්නාහිර ක්‍රියාත්මක වෙන මෙගාපොලිස් ව්‍යාපෘති යටතේ ඒ වගේම පෝර්ට් සිටි ව්‍යාපෘති යටතේ තවදුරටත් මේ මට්ටම වර්ධනය වෙන්න නියමිත වෙලා තියෙනවා. එතකොට මේ සියලුම කසල අවසානයේදී රැඳවන ස්ථානයක් විදිහට තමයි මෙතන ක්‍රියාත්මක කරන්න හදන්නේ. කොයිම වෙලාවකත් මෙතන කසල කළමනාකරණ ව්‍යුහයකට ගෙනල්ලා ඒක කළමනාකරණය කරන තැනක් නෙමෙයි. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි කසල කළමනාකරණය කිරීමකින් තොරව එක්රැස් කරලි වෙලා කසල එක තැනකට ගෙනහිල්ලා දාලා කළමනාකරණය කරන ව්‍යුහයක් ක්‍රියාත්මක කරන්න බෑ. ඉතින් ඒ හින්දා මේ ව්‍යාපෘති හරහා සිද්ධ වෙන්නේ ලංකාවේ විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන ගෘහාශ්‍රිතව එකතු වෙන ඒවා, කර්මාන්ත ශාලා වලින් එකතු වෙන ඒවා, සත්ව ඝාතකාගාර වලින් එකතු වෙන ඒවා, ඒ වගේම රෝහල් වලින් එකතු වෙන ඒවා, හෝටල් ඇතුළුව මේ කර්මාන්ත ශාලා ඇතුළුව මේ සියල්ලම ස්ථාන වලින් එකතු වෙන කසල එකට එකතු කරලා ගිහිලා රඳවන ස්ථානයක් පවත්වගෙන යාම. මේක හරහා සිද්ධ වෙන හානිකර තත්ත්වය තමයි එකක් තමයි මේ ප්‍රදේශය කියලා කියන්නේ මයෝසීන තැන්පතුවක් තියෙන කලාපයක්. මයෝසීන ඩිපොසිට් එක කියලා කියනවා. එතකොට මේ ප්‍රදේශයේ ඉඳලා යාපනය දක්වා මේ මයෝසී නිදිය ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට භූගතව මේ ජල සංචිතය එහෙම නැත්නම් ජල තැන්පතුව පිහිටලා තියෙන මේ මයෝසීන නිදිය තුල. ඉතින් එතකොට ඒ කලාපයට මේ ජලයේ තියෙන මේ එකතු වෙන කසලවල තියෙන ජලීය අපද්‍රව්‍ය එකතු වෙනවයි කියලා කියන්නේ ඒවැ බැර ලෝහ වර්ග තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම හානිකර ජීවි විශේෂ බහුතරයක් ඉන්න පුළුවන්. මොකද හේතුව තමයි කර්මාන්ත ශාලා වලින් සහ විශේෂයෙන්ම රෝහල් වලින් එකතු කරන කසල පවා මේ ස්ථානයේ ගිහිල්ලා රඳවනවා. ඉතින් එතකොට මේ සියලුම දේවල් හරහා වෙන්නේ බොහෝ අපද්‍රව්‍ය ප්‍රමාණයක් මේ ජලයට එකතු වෙනවා. ඒ ජලයට එකතු වෙනවා කියන්නේ ඒ ආසන්නයේම තියෙන පුත්තලම කලපුවට මේ ද්‍රව්‍ය එකතු වෙනවායි කියලා කියන්නේ පුත්තලම කලපුවේ ඉන්න ජෛව ප්‍රජාව ඉතාම දරුණු විදිහට බිඳ වැටීමකට ලක් වෙනවා.